ආයුබෝවන් දරුවනි අද ඉතිහාස පාඩම මෙන්වන්නේ නමේ පන්ති දරුවනි අද පාඩමේ මාතෘකාව පෙටික්නොත් ආණ්ඩුකාරය පෙටික්නොත් ආණ්ඩුකාරය කියන්නේ අපේ රටට පත්විච්ච මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරය 1796 පෙබරවාරි මාසේ 16 වෙනිදා ලංකාවේ මුහුදුබඩ පළාත ලන්දේසින් අති ඉංග්‍රීසි පෙරතික ඉන්දියා සමාගම අතට පත් වෙනවා ඊළඟට මේ වෙළඳ සමාගමේ අසාර්ථක පාලනය නිසා මුහුදුබඩ පළාත්වල 1798 වෙනකොට කැරළක් ඇති වෙනවා මේ කැරළ හිංසිකාරයෝ තම දැඩි විදියට මර්ධනය කරනවා නමුත් ඉතින් වසරක් වගේ කාලයක් ගත වෙන මේ කැරළ මර්ධනය කරන්න මොකද එදා හිටපු සිංහල ජනතාව මේ ඉංග්‍රීසි දෙරණිය පාවිච්චි කරේ ගරිල්ලා සටන් ව්‍යාපාරයක් නිසා ඊළඟට මේ සටන් ගැන ආරංචි වෙච්ච මේ අරගල ගැන ආරංචි වෙච්ච ඉංග්‍රන්ති අධිරාජ්‍ය කල්පනා කරනවා මේ ලංකාවේ පාලනය මේ වෙළඳ සමාගම පිටර තියෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිත් මේකට මැදිහත් වෙන්න ඕනේ ඒ නිසා ඇති කරනවා පාලන ක්‍රමයක් ඒ පාලන ක්‍රමයට කියනවා ditth පාලනය කියලා එතකොට ආදායම වෙළඳාම වගේ ආදායම ඉදිරි කිරීම වගේ කටයුතු බදු ඉදිරි කිරීම වගේ කටයුතු වෙළඳ සමාගම යටතේ ඒ වගේම සිවිල් පාලනය යුද කටයුතු වගේ දේවල් විධාන්නේ ආණ්ඩු යටතේ කරන්න තීරණය වෙනවා මේ අනුව මේ සිවිල් සහ යුද කටයුතු සඳහා පෙඩ්‍රික් නොත් එවත් නැත්නම් ගිල්පර්ට් සාමි කියන ආණ්ඩුකාරවරේ 1798 දී පත් කරනවා නමුත් මේ අලුත් ඇතිවෙච්ච මේ ਦਿੱත්ත පාලනේ සාර්ථකක් වුණේ ඒකට හේතුව මේ සමාජ ප්‍රතිදාරින් සහ ආණ්ඩුවේ නිදාරින් කියන ජාති දෙකක් හිටියා මේ දෙගොල්ලෝ අතර කිසිම සහයෝගයක් හිටි තිබුණේ නැහැ සමාජ ප්‍රතිදාරින්ට ඕන කළේ ආදායම් උපයන්න ඒ වගේම ආණ්ඩුවේ නිදාරින්ට මේ රට ගැන මේ දේශය ගැන සිරිතිරි කියන අවබෝධයක් තිබුණේ නැහැ ඒ නිසා මේ ਦਿੱත්ත පාලනේ අසාර්ථක අසත්‍ය ප්‍රතිපලයක් හැටියට 1802 ඒමියන්ස් සාමුදිසුම අනුව ලංකා මුහුදුබඩ පළාත් ක්‍රවුන් කරනවා. එහෙමත් නැත්නම් කෙලින්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ප්‍රදේශයක් බවට පත් වෙනවා. නමුත් මේ මුහුදුබඩ පළාත් මෙහෙම වුණාට රට මැද්දේ වෙනම සිංහල රාජධානිය. එහෙම නැත්නම් උඩරට රාජධානිය තිබුණා. මේ රාජධානිය වකට පාලකයා වුණේ අපේ අන්තිම රජතුමා විච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමෝ. ඉතින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උත්සාහ කළා පාත්‍ර ප්‍රදේශ තමයි අතර ගන්න. ඒක ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා මේ උඩු රට ආක්‍රමණය කරලා යටත් කරගන්න. මොකද ඒගොල්ලන්ට ඒකට සෑහෙන බලපාපු හිස සාධක ගණනාවක් තියෙනවා. මොකද පාත්‍ර ප්‍රදේශ තමයි අතර ගන්න. ඒක ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා මේ උඩු රට ආක්‍රමණය කරලා යටත් කරගන්න. මොකද ඒගොල්ලන්ට ඒකට සෑහෙන බලපාපු හිස සාධක ගණනාවක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ යුද මධ්‍යස්ථානයක් විච්ච කොළඹ සහ ඒ වගේම නාවික මධ්‍යස්ථානක ත්‍රිකුණාමලයේ දක්වා පාරහදන්නේ මේ පාරහදන්නේ උඩරට රාජධානියේ නැත්තේ නම් උඩරට රජතුමා මේකට අවසර දුන්නේ මේ නිසා ඉංග්‍රීසිට අවශ්‍ය කළා මේ පාරහදා ගන්න උඩරට රාජධානිය තමන්ට අවනත කරගන්න ඒ වගේම ඉංග්‍රීසිකාරයෝ කල්පනා කළා කවදා හරි දවසක විදත් විදේශී ජාතියක් කියලා තමන්ට මුහුදින් පහර දුන්නොත් උඩරට රජතුමා තමන්ට බඩුගින් පහර දෙයි මේ අවස්ථාවේ තමන් ඉතාම අසුත්තත්වයටපත් වෙනවා එහෙම වුණොත් තමන්ට පරාජයටපත් වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ අනුතර වළක්ව ගන්න ඕනේ ඒ වගේම උඩරට රාජධානියෙන් ආරක්ෂා වෙන්න උඩරට දේශීයමයන් බට කඳුළු නැත්තම් බල කුඩු පාත්‍රයන් සිද්ධ වෙනවා. ඒ වගේම වෙරළ බඩ ප්‍රදේශවල වෙනත් ජාතීන් ආරක්ෂා කරන්න ආරක්ෂක වළලක් පාත්‍රයන් සිද්ධ වෙනවා. මේ වගේ ආරක්ෂකවලු දෙකක් පාත්‍රයන් විදිහ අධික කාර්යය. ඒ වගේම මේ රටේ උපදින වෙළඳ භාණ්ඩ උඩරටත් තිබුණා. විචාර වශයෙන් මේවා ගන්න නම් මේ තීරුබදු වලින් තොරව වෙළඳ පාත්‍රයන් ගන්න උඩරට රාජධානියටත් කරගත්තා. තව පහසු. එහෙම නැත්නම් අවුරුදු කරගන්න ඕනේ. ඉතින් මෙබඳු තත්ත්වයක් තුළ ඉංග්‍රීසි කාර්යය නැත්නම් මේ නෝත් අණ්ඩුකාරය අවස්ථාවක් ඉනකම් බලන් හිටියා උඩු රට ආක්‍රමණය කරන්න. ඒ අවස්ථාව උදා වෙනවා. උඩු රට රාජධානී හිටපු පිළිමතලව්වේ මහනිදමේ තම කූට උපක්‍රම පාවිච්චි කරලා එතුමා බලාපොරොත්තුමා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලෙන් පහ කරලා උඩු රට රාජධානිය තමන් සතු කරගන්න. ඉතින් මේ අවස්ථාව තමන්ට එකට ශක්තිය ප්‍රමාණවත් නොවුණු නිසා ඉංග්‍රීසිංගේ සහය අපේක්ෂා කළා. ඉංග්‍රීසිගේ සහය ඉල්ලුවා. ඉංග්‍රීසි කිව්වා අපි උඩරට රජතුමා උඩරට රජතුමාට පිළි ආරං තීර නිසා අපිට ඒකට උදව් කරන්න බෑ අපිට උඩරට රජතුමාගෙන් ප්‍රොපෝස් කරන කිසිම වරදක් මේ තාක්ක වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ උඩරට රජතුමා සහ ඉංග්‍රීසින් අතර ගැටුමක් ඇති කරන්න මේ පිළිවෙතලව්වේ නිලමේ කූටු උපායක් හිතුවා. ඒ සඳහා එතුමා යෙදපු උපාය මාර්ගය තමයි පහත රටින් උඩරට ගිය මුස්සින් වැළඳුන් පිරිසකගේ වක්තෝගයක්
රාජසන්තක කරනවා. ඉතින් මේ රාජසන්තක කළාට පස්සේ මේ මුස්ලිම් බිරිඳෝ ගිහිල්ලා පැමිණිලි කරනවා නෝත්තාණ්ඩුකාරයාට. නෝත්තාණ්ඩුකාරයා රජතුමාට ලිපි යවනවා මේ පුවක්තෝගේ සහ වටිනාකම ගෙවන්න කියලා. නමුත් ඒ සිදුවීම් කිසිවක් උනේ නැහැ. මොකද පිළිමතලපේ නිලමේ ඒවට හරස් කැපුවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට නෝත්තාණ්ඩුකාරයා බලාපොරොත්තු වුණ අවස්ථා උදා වුණා. මේ නිසා 1783 දී උඩරට ආක්‍රමණය කළා. කොළඹින් මැක්ඩෝවල් කියන සිරමියා ප්‍රමුඛ කණ්ඩායමක ඒ වගේම බාර්බුට් කියන සිරමියාගේ නායකත්වයෙන් ත්‍රිකුණාමලයේ බට කණ්ඩායම් වශයෙන් බට කණ්ඩායම් දෙකක් මහනුවර බලා පිටත් වුණා. මේ අවස්ථාවේ රජතුමා කල්පනා කරන මේ ප්‍රබල ආක්‍රමණයට නායකයා රජතුමාට ලිපි යවනවා මේ පුවක්තෝගේ සහ වටිනාකම ගෙවන්න කියලා. නමුත් ඒ සිදුවීම් කිසිවක් උනේ නැහැ. මොකද පිළිමතලපේ නිලමේ ඒවට හරස් කැපුවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට නෝත්තාණ්ඩුකාරයා බලාපොරොත්තු වුණ අවස්ථා උදා වුණා. මේ නිසා 1783 දී උඩරට ආක්‍රමණය කළා. කොළඹින් මැක්ඩෝවල් කියන සිරමියා ප්‍රමුඛ කණ්ඩායමක ඒ වගේම බාර්බුට් කියන සිරමියාගේ නායකත්වයෙන් ත්‍රිකුණාමලයේ බට කණ්ඩායම් වශයෙන් බට කණ්ඩායම් දෙකක් මහනුවර බලා පිටත් වුණා. මේ අවස්ථාවේ රජතුමා කල්පනා කරන මේ ප්‍රබල ආක්‍රමණයට මුහුණ දෙන අසීරු කියලා කල්පනා කරන නගරයේ ඉන්න කියලා හවුරංගෙට දක්වා පසුබයිනවා. ඒ වගේම මේ අවස්ථාවේ පිළිමතලවෙන් බලාපොරොත්තු වෙනවා රජතුමා පලාකින් නිසා ඉංග්‍රීසි කාර්යවල තමන්ට රජකම බාර දෙන්න. නමුත් එහෙම වුණේ නැහැ. රජකමට කලින් සිට උරුමකම් කියපු මුත්සසාමි කුමාරයගෙනල්ල මහනු රජකමට වාඩි කරනවා. ඉතින් මේ අවස්ථාවේදී පිළිමතලවෙන් මේකට පුරණ වෙලා නැවත රජතුමාට එකතු වෙනවා. ඒ වගේම රට වැසියෝ රජතුමාගේ ඉතාම පක්ෂපාතීව කටයුතු කළේ මේ සියලු දෙනාම එකතු වෙලා ඉංග්‍රීසිට පාර දෙනවා. වාගොල්ලා මිටියාව කිසිදුනු සක්මෙදී ඉංග්‍රීසි ජාතිකයෝ සමුළු ගාතනේ විනාශයට පත් වෙනවා. මේ විදිහට තමයි 1783 ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාගේ මේ උඩරට ආක්‍රමණය අසාර්ථක වුණේ. ඒ වගේම මේ ආණ්ඩුකාරයා මේ රට කරපු සේවාවන් කීපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයක් පිටුවා. ඒ වගේම සිවිල් නඩු සඳහා අභියාචන අධිකරණයක් පිටුවනවා. ඒ වගේම රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. ඒ වගේ මිනින්දෝ දෙපාර්තමේන්තුවේ අදක් තියෙනවා මිනින්දෝ දෙපාර්තමේන්තුවේ. ඒකේ ආරම්භයේ මේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා කාලෙ සිදුවිච්ච දෙයක්. ඒ වගේම රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව අද භාෂාවෙන් කිව්වොත් මේ අද හම්කරු දෙපාර්තමේන්තුව වගේ ආයතනෙ මේ නෝත් ආණ්ඩුකාරය තමයි පිටවන්නේ. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව මේ අද තියෙන තැපැල් දෙපාර්තමේන්තුවේ මූලාරම්භය සිද්ධ වෙන්නේ මේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරය කාලේ. ඒ වගේම මේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරය ආරෝග්‍ය ශාලා පිටවල තියෙනවා. ඒ වගේම වසූරියට අත් එන්නත් කිරීම මේ ආණ්ඩුකාරය කාලේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පහත රට ප්‍රදේශවල වැඩ රාජකාරී ගණනාවක් ඉටු කරපු ආණ්ඩුකාරේ ඒ වගේම 1803 ආක්‍රමණ නිසා අපකීර්තියටපත් වෙච්ච ආණ්ඩුකාරේ මේ ආණ්ඩුකාරගෙන් පස්සේ පහත රට ප්‍රදේශ නැත්නම් මුදුබට ප්‍රදේශ වලට ආණ්ඩුකාරය වශයෙන් තෝමස් මිඩ්ලන් 1805 දී එනකොට මේ ආණ්ඩුකාරයා තමන්ගේ තනතුරින් ඉල්ලාස්සෙන සූදානම් සිටියේ. ඔය විදිහට තමයි මේ ෆෙඩ්රික් ආණ්ඩුකාරයාගේ පාලන කාලය ගෙවිලා යන්නේ. මේ බඳු පාඩම් තුලින් නැවත හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.